December 13 වනදා නෙළුම් පොකුණේදී මොරගහ හේන වටරක ප්‍රදේශයෙන් හෙලි කරගත්තු මත්කුඩු ගබඩාව ගැන මේ මත්කුඩු ගබඩාව පිටිපස්සේ තාමත් හෙලි නොවිච්ච කතාව ගෘහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රාශියකට 20%ක් දක්වා අතිරේක දීමනා සහ පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රම මේ දවැන්ත වාසය හිමි කරගන්න දැන්ම පිවිසෙන්න bigdeals.lk වෙත මේ අනාවරණ කරන්න මොරගහ හේන වටරක ප්‍රදේශයේ මේ මත්කුඩු ගබඩාව හෙලි කරගන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය STF එක කරපු මෙහෙයුමකදී මේ ස්ථානයේ තිබිලා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 87ක පමණ තොගයක් සොයා ගන්නවා ඕකෙන් කිලෝග්‍රෑම් 57ක් ආසන වශයෙන් අයිස් කිලෝග්‍රෑම් 30ක් ආසන වශයෙන් හෙරොයින් ජාවාරම් කිරීම සඳහා මේවා තව පොඩි පොඩි පැකට්වල අසුරලා තිබියදී තමයි සොයා ගැනීම සිදු කරන්නේ. මේ හොයාගත්තු මත්ද්‍රව්‍ය තොගේ වටිනකම රුපියල් කෝටි 22ක් පමණ බවට ඇස්තමේන්තු කරලා තිබෙනවා. මෑතදී හොයාගත්තු ලොකු ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය තොගයක් මේ. මේ මත්ද්‍රව්‍ය තොගයත් එක්ක සැකකරුවන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගන්නවා. එක්කෙනෙක් තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අනිත් කෙනා මොරගහ හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එක්කෙනෙක්ට අවුරුදු 41ක් පමණ අනිත් කෙනාට අවුරුදු 31ක් පමණ මේ දෙන්නම පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ප්‍රමුඛව නම ඈඳුණු රටේ නීතියට බයේ රටින් පැනලා පිටරට හැංගිලා ඉන්න තව කෙනෙක්ගේ ඥාති සහෝදරයන් කවුද ඒ උනාපූර්වේ ශාන්ත උනාපූර්වේ ශාන්ත රට ඇතුලේ විවිධ අපරාධ ක්‍රියාකාරකම් සිදු කරනු ලැබ රටේ නීතියට බයේ රටින් පැනපු කෙනෙක් දැන් පිටරට හැංගිලා ඉන්නවා යැයි සැක කරන කෙනෙක් එහෙම ඉඳගෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම තවදුරටත් මෙහෙයවමින් ඉන්නවා යැයි සැක කරන කෙනෙක් මේ මොරගහ හේන වටරක ප්‍රදේශයේදී හෙලි කරගත්තු මත්ද්‍රව්‍ය ගබඩාවත් ඒකේ තිබිල හොයාගත්තු අයිස් සහ හෙරොයින් තොගයත් උනාපූර්වේ ශාන්තගේ බවට පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පල කරනවා. කවුද මේ උනාපූර්වේ ශාන්ත? මාකඳුරේ මදූෂ් මේ නමත් කුප්‍රකටයි. අහපු සැනින් මතකෙට එනවා සමහර විට රූපයත් කොල්ලකෑම් මිනිමැරුම් කප්පම් ගැනීම මෑතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් මාකඳුරේ මදෝෂ්ගේ නම ඈඳිලා තිබුණා මත්ද්‍රව්‍ය ජාවාරමේත් ඔහු ප්‍රමුඛයෙක් ලෙසයි සැලකුණේ. හැබැයි දැන් ජීවතුන් අතර නැහැ. මාකඳුරේ මදෝෂ්ගේ තාත්තා කියලා සැලකෙන්නේ උනාපූර්වේ ශාන්ත. මේ තාත්තා කිව්වම පටලව ගන්න එපා. ජීවවිද්‍යාත්මක තාත්තා නෙමෙයි. ගුරා. එහෙම නැත්නම් බොස්. එහෙම නැත්නම් ලොක්කා. එහෙම නැත්නම් හදපු කෙනා. අන්න එහෙම සලකන්න පුළුවන්. හැබැයි පසුකාලීනව උනාපූර්වේ ශාන්තවත් පහු කරගෙන මාකඳුරේ මදූෂ් ඉස්සරහට ආවා ඔහුගේ ආක්‍රමණශීලී ගමන් විලාශය නිසා. කොහොමමුත් මදූෂ්ගේ මරණින් පස්සේ මදූෂ් එක්ක හිටපු කල්ලිය එහෙමෙහෙ වුණා ටිකක් සද්දේ වැහුවා. දැන් ඔන්න ආයෙත් මේ කල්ලිය හිටපු එක්කෙනා දෙන්න වෙන වෙනම සහ සාමූහිකව හිසෝසවන්න පටන් අරන් සද්දෙ දාන්න පටන් අරන් උනාපූර්වේ ශාන්තත් ඒ අතර ඉන්නවා. කොයික කොහොම වුණත් හැබැයි ඔන්න දැන් උනාපූර්වේ ශාන්තගේ එක අඩව්වකදී කකුල පැටලුණ. මොරගහ හේන වටරක ප්‍රදේශයේ ඔහු විසින් පවත්වාගෙන ගියායයි සැකකරන ඔහුට අයිති කියලා සැකකරන මත්ද්‍රව්‍ය මහාතොගයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුමකදී සොයාගෙන දින පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබෙන තොරතුරක් අනුව මෙම රැකියන සිද්ධ ඒ අනුව දැන් දුබායි වල සැඟව සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මත්ද්‍රව්‍ය තොරයක් තමයි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ. ඒ අනුව අයිස් සහ හෙරොයින් කියන ප්‍රධාන මත්ද්‍රව්‍ය දෙකේ ඉදු 80%කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්ත විශේෂ කාර්ය බලකායේ ඒ අනුව අවදාහන පොලිස් අස්මිරි තමයි අත්අඩංගුවට විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ සමන්ත්‍රණ ජාවාරම් නැවතීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ දැවැන්ත පියවරක් ඉදිරියෙන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කරන්න පුළුවන්. මොන බාධකාවත් විශේෂ කාර්ය බලකාය ඉදිරියටත් මේ මත්ද්‍රව්‍ය වලට විරුද්ධව සටන් ගෙනියනවා. දැන්ට සැක්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම තව සැක්කරුවන් කීප දෙනෙක් අත්අඩංගුවට ගන්නත් තියෙනවා. ඉදිරි මාෂණ කටයුතු
පිරිස් මත්‍රව්‍ය කාර්යාංශය විසින් බාර ගැනීමට නියමිතයි. සාමාන්‍යයෙන් වර්තමානයේ වෙද්දී හෙරොයින් හෝ අයිස් කියන්නේ මෙගාන් කිලෝ එකක් සාමාන්‍යයෙන් 1,80,000,000 විතර දෙනවා. යනුව මෙතන ශුද්ධ බර කිලෝ 73ක් විතර එන්න පුළුවන්. අසුරුව මයින් කරාට පස්සේ ඊගාම අපි වැඩි කරොත් එහෙම 1,150,000 විතර මත්‍රව්‍ය ප්‍රමාණයක් තියෙන ඇත්තට ඊට වඩා මේක තියෙන භයානකම අපේ තරණ පරපුර සහ අපේ අනාගතය මත්‍රව්‍ය වලට ඇග්ගහි වෙලා රටේ අනාගතය තමයි නැති වෙන්නේ. ඒ සඳහා තමයි විශේෂ කාර්ය බලකාය දිවීමේ මේ මත්‍රව්‍ය ශාලාවන් පිරිසුදුනේ අඛණ්ඩව මේ මෙහෙය කරගෙන යන්නේ. ඔය එකයි එක්කෙනයි. තව කෙනෙක් මහවත්තේ චාමර. එයත් මද්‍රව්‍ය ජාවාරමට නම ඇඳුණු කෙනෙක්. රට ඇතුලේ විවිධ අපරාධ සිදු කරලා රටේ ඉන්න බැරුව රටේ නීතියට බය රටින් පැනලා දැන් පිටරට හැංගිලා ඉන්නවා කියලා තමයි විශ්වාස කරන්නේ. බොහෝ විට ඔහු ඩුබායි වල තමයි හැංගිලා ඉන්නවාය කියලා කියන්නේ. ඔහුගේ ප්‍රධාන පෙළේ ගෝලියෝ දෙන්නෙකුත් පොලිස් විශේෂ කාර්ය බලකාය කරපු මෙහෙයුමකදී ඉක්ුද්දා කොටු කර ගැනුණා. මේ දෙන්නගෙන් එක්කෙනෙක්ට අවුරුදු 29යි. ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ අනිත් කෙනා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වයස අවුරුදු 39යි. දෙන්න කොටු කරගත්තේ බඩුත් එක්ක. ඔවුන් ළඟ තිබිලා අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,000 පමණ තොගයක් සොයාගැනෙනවා. ඒ විතරක් නෙමෙයි, මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත්තු බව කියන රුපියල් 1,10,00,000 පමණ මුදලක් ඔවුන් සන්තකයේ තිබිලා සොයා ගන්නවා. සහ ජංගම දුරකථන 3ක්, ඒ වගේම මෝටර් රථයක් ඔවුන් සන්තකයේ තිබිලා හොයා ගන්නවා. මේවත් මද්‍රව්‍ය ජාවාරම සඳහා පාවිච්චි කළා කියලා තමයි සැක කෙරෙන්නේ. එතකොට මේ අත්තරංගුවට ගැනෙන පුද්ගලයන් දෙන්න, එක්කෙනෙක් මාලිගාවත්ත පදිංචිකරුවෙක්, එක්කෙනෙක් කඩවත පදිංචිකරුවෙක්, මේ දෙන්න මහවත්තේ චාමරගේ ප්‍රධාන පෙළේ ගෝලියෝ කියලා සැක කරනවානේ. අහිමනම් ඔවුන් සන්තකයේ තිබිලා හොයාගත්තු අයිස් මද්‍රව්‍ය තොගය ඒවත් මහවත්තේ චාමරගේද? මේ මද්‍රව්‍ය ජාලය රටින් එළියේ ඉඳන් මෙහෙවන්නේ මද්‍රව්‍ය ජාලයේ ලොකු ඔළුව මහවත්තේ චාමරද? ඒ පිළිබඳවත් විමර්ශන සිදුවෙමින් තියෙනවා. රට ඇතුලේ මද්‍රව්‍ය ජාවාරම මෙහෙවන බවට සැක කරන තව 3 දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ STF එකේ තවත් මෙහෙයුමකදී ඉක්ුද්දා කොටු කරගෙනනවා. මේ 3 දෙනාගෙන් දෙන්නෙක් කාන්තාවන්. මේ එක් කාන්තාවකගේ වයස අවුරුදු 38යි. ඇය අතරංගුවට ගැනෙන්නේ උඩුපිල ප්‍රදේශයේදී සහ ඇය සමග ඉඳලා තව තරුණයෙක් අතරංගුවට ගන්නවා වයස අවුරුදු 28ක. මේ දෙන්න ළඟ තිබිලා අයිස් මද්‍රව්‍ය තුගේකුත් හොයා ගන්නවා. කිලෝග්‍රෑම් 1,000 පමණ. සහ මේ දෙදෙනාගෙන් කරපු ප්‍රශ්න කිරීම් වලදී හෙළි කරගත්තු තොරතුරු අනුව ඔන්න තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනුණා. ඇයට අවුරුදු 58යි. මේ අය ළඟ තිබිලා ජංගම දුරකථන 4කුත් හොයා ගන්නවා. ඊට අමතරව ජාවාරම සඳහා යොදාගත් අයයි සැකකරන මෝටර් රථයකුත් සොයාගෙන තිබෙනවා. දැන් මේ අය කාගේ කවුද? මේ අයට මද්‍රව්‍ය ලැබුණේ කොහෙන්ද? සහ මද්‍රව්‍ය ඔවුන් බෙදුවේ කොහාටද? ඔවුන්ගේ නියෝජිතයන් කවුද? මේවා පිළිබඳත් විමර්ශන අවශ්‍යයි. රටේ මද්‍රව්‍ය ජාවාරම මඩින මෙහෙයුමේ තවත් පුංචි පියවර කිහිපයක් මේ. මද්‍රව්‍ය ජාවාරම මඩින මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි. අපි විශ්වාස කරනවා ඉක්මනින් ලොකු අතුත් කපාදායි කියලා, කොටු කරගනී කියලා. අර මුලින් කරපු අනාවරණවලදී කියවුණානේ උනාපූර්වේ ශාන්තගේ නම. ඔහු නම් ජාවාරමේ මහ ඔළුව, ඔහුත් කොටු කරගන්න ඕනේ. මහවත්තේ චාමරගේ නමත් කියවුනානේ, ඔහු නම් ඒ ජාවරමේ මහ ඔළුව, ඔහුත් කොටු කරගන්න ඕනේ. ඇත්ත රටින් පැනලා ඉන්නේ. හැබැයි රටින් පැනලා හිටියත් ඕනේකම තිබේ නම් කොටු කරගත හැකි. ඒ පිළිබඳ අතීත උදාහරණ තියෙනවා. මාකන්දුරේ මදූෂ් කොටු කරගත්තෙත් රටින් පැනලා ඉද්දි, අත්අඩංගුවට ගත්තෙත් රටින් පිටදී. එහෙනම් රටින් පැනලා රට මත් කරන මේ මහ ඔළුත් රටින් එළියමුත් කොටු කරගෙන ඉක්මනට රට ඇතුළට ගෙනල්ලා ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුමයි.
දෙසැම්බර් 13 රෑ 7ට නෙළුම් පොකුණේදී ප්‍රවේශපත් myticket.lk අමතන්න 0112 50 70 80